ආයුබෝවන් ඉසුර YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මේ වෙනකොට ඩොලරේ අගය ඉහළ යාමත් එක්ක රුපියලේ අගය ගොඩක් පහළ ගිහිල්ලා තියෙනවා ඒ වගේම තමයි වර්තමානයේ වෙන විට උද්දමනයත් ඉතා ඉහළ ගිහිල්ලා තියෙනවා ඉතින් අපි නිතරම කතා කරන්නේ ගෙවතු වගාව පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් කතා කරනවා ඉතින් අද ඔබට හොඳ අත්දැකීමක් දෙන්න මම හිතුවා අපි නිතරම කතා කරන දෙයක් තමයි ඔබට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය භෝග හැකියාවෙන් අපි ගෙවත්තේ වවා ගමු කියන එක. ඉතින් ගෙවත්තේ වගා කරනකොට සමහරුන්ට බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් තමයි ඉඩ කඩ අඩු වීම. ඒ වගේම භූමිය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ජල හිඟතාවයත් බලපානවා. ඉතින් මම ඔබට අද දෙන අත්දැකීම තමයි ගෙදර අවශ්‍යතාවයට සරිලන විදිහට මෑ වගාවක් කොහොමද හදාගන්න අපිට මේ විදිහ මේ ක්‍රමය උපයෝගී කරගත්තොත් අපිට පුළුවන් බැල්කනි එක උනත් අපිට මේ වගාව කරගන්න පුළුවන්. ගෙවත්තේ ඉඩකඩ මදි උනාට මිදුලේ ගේ ඉදිරිපිට උනත් අපිට අලංකරණයක් ගෙන දෙන විදිහට උනත් මේ වගේ වගාවක් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මෑ වගාවක්. ඉතින් මේ වගාව මම ආරම්භ කරලා දැනට මාස දෙකක් වගේ වෙනවා තොරතුරුත් එක්ක දාන්න මේ වගාව ආරම්භ කරලා මාස දෙකක වගේ කාලයක් ගත වෙනවා හිටවල. ඉතින් දැන් හොඳට අස්වනු දෙනවා. මේකට විශේෂයෙන් පොහොරක් දාන්නේ නැහැ. මම මේක හදාගත්තේ විසිකරන පොහොර කවර ගෙනල්ලා අරගෙන හයක් ගත්තා. පොහොර කවරයක් අරගෙන අපි මේ උරේ නමා ගන්න ඕන දෙකට නමා ගන්න ඕන අතුල කන පිට ගහන විදිහට මෙන්න මෙහෙම අරගෙන අපි මේක මැදින් අල්ලලා පල්ලෙහාට ඇද්දාම අපිට මේක දෙකට නමා ගන්න පුළුවන් කන පිට හැදෙන විදිහට. මේ විදිහට අපි පල්ලෙහාට උරේ ඇදලා पल्ले हटम गेन मेरे दूनी पल्ले हट कनपीट हेरें उरे मे विधि हेट उ कनपीट हेदेन विधि हेट हदागत्ता हम दंग मिथन खेरवल अटटम गिनी मेघ अंट वगे नमत्ता हेम खराने अट मे वेल वेल हेदेन कोट तब कंपोस्ट पोहर आदि इकतुकोनी ना अपीट पुलव मे उरे उठट एदली පොහොර එකතු කරන්න. ඒ නිසා තමයි මේ විදිහට කරගන්නේ. දැන් මේ විදිහට නැමුවාම මේකේ ශක්තිමත්භාවයත් ඉතා ඉහළයි. දැන් අපිට පුළුවන් මේක අපි මිශ්‍ර කරගත්තු මිශ්‍රණේ පස් මිශ්‍රණේ පුරව ගන්න. මේක පුරව ගන්න ගන්නවා මතු පිටපස් කොටස් එකක් ඊළඟට හොඳට දිරපු කොම්පෝස්ට් පොහොර කොටස් එකක්. ඊට පස්සේ මතු පිටපසේ වැලි අඩුනම් අපි වැලි කොටස් භාගයක් විතර එකතු කරන්න ඕනේ. මේකේ මතු පිටපස්වල වැලි හොඳින් තියෙන නිසා වැලි පාවිච්චි කරන්නේ නැහැ. වැලි එකතු කරන්නේ නැහැ. ඊට අමතරව අපි අඟුරු මේ ලී කුඩු වලින් අඟුරු හදාගත්තු එකක්. නැත්තම් 10යි අඟුරු ලී කුඩු අඟුරු මේ වයින් කොටස් භාගයක් අපි එකතු කර ගන්නවා. ඊට අමතරව අපිට මේක හොයාගන්න නැත්තම් පිට අලු स्वल्प प्रमाण मेकट इकतु शाखेट अवश्य पोटाश प्रमाण सह अकोष संघटक इकतु पुलवा डेंगपी मे सियाल मेकतुरला मिश्रकर डेंगपी सियाल मेकतुर मिश्रकर डेंगपी मेक मल बंधुन पुरागण मे सदहा मम योदागा कि कवर දැන් අපි මේක පුරව ගන්නවා. පුරවගෙන ඉවර වෙලා හොඳට තට්ටු කරනවා පොළවේ වද්දලා. මෙහෙම තට්ටු කරගත්තට පස්සේ පස් මිශ්‍රණය හොඳට තද වෙනවා. ඊට පස්සේ අපි මේක ඉතුරු කර ගන්නවා. සාමාන්‍යයෙන් අඟල් 5ක විතර උසක් උඩට ඉතුරු වෙන්න තමයි මේක පුරවන්නේ. සම්පූර්ණයෙන් පුරවන්නේ නැහැ. ඊට පස්සේ මේක අපි කට චුට්ටක් නමා ගන්න මෙන්න මේ විදිහට. වටේම නමන්න ඕනේ. අඟල් දෙකක් විතර මෙතන ඉතුරු වෙන විදිහට අපි මේක වටේම හොඳට නමා ගන්න මේ විදිහට.
ඊට පස්සේ අපි මේකට හොඳට ජලය එකතු කරන්න ඕනේ ඇට හිටවන්න කලින් දැන් අපිට මේකේ මෑට හිටවන්න පුළුවන් අපි එකට සිදුරු හතරක් වැලේ මේ විදිහට කෙරවලට එන විදිහට අයිනේ ඉඳලා අඟල් දෙකක් විතර දුරින් සිදුරු හතරක් අපි විද ගන්නවා මේ විදිහට හතර කොනේ කොන් හතරකට අහු වෙන විදිහට ඊළඟට අපි මේක ගොඩක් මෙයටට සිදුරු විද ගන්න එපා අඟල් කාලක් විතර යටට මේ බීජ ටික දාලා අපි මේක සිදුර වහලා දානවා අපිට දින කීපයක් යනකොට මෑට පැලවෙන සාමාන්‍ය දින දෙකක් වගේ යනකොට පැලවෙන ඔබට දැක් ගන්න පුළුවන් ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඉදිරියේදී අස්වැන්න නෙලනක කොහොමද අවස්ථාවල් ටික ඉතින් මේ විදිහට තමයි අපිට ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ මල්ල පස්පුරවල ඇට හිටවගාම මේ දකින්නේ මෑවැල් වලට දවස් 21ක් වෙලා තියෙනවා මේ දකින්නකොට මේ මෑවැල් හිටවලා මෑට හිටවලා දවස් 28ක් වෙනවා දැන් වැල් ඇදෙන්න පටන් අරගෙන මම මේ වටනම් කෝටු හිටෙව්වා අපි අනිත් ඒවා කරන හැටි බලමු अभी मे विधि को हतर मैट मेवेल हतर आगे कोटू हतर मे विधि अभी जटिंग उड़ा वे इवा उड़े को पला विधि को हतर इटवगा इट पास अभी को हतर याव विधि वेल पट्टा हो लिये अदगा අපිට මේ විදිහට කූඩු හදා ගන්න පුළුවන් මේ කූඩුව මීට වැඩි ලොක් කර ගන්නත් පුළුවන් मेदहरियन लनु कीपिया लनु पोटवा कीपिया कदगत्तर गेटलुवा है कदगन पुलवा ඊළඟට මේ වැල පොල් කොලයක් හරි කෙහෙල් පරඳලක් හරි අරගෙන තියලා බඳිනවා අකයි කවයිට හරි තරහයි නේ අපිට මේ ඊට කඩ ප්‍රමාණවත් තියෙනවා නම්
මලු කීපයක් අපිට මේ විදිහට හදා ගන්න පුළුවන් හදාගෙන මේ මලු තේරම සම්බන්ධ වෙන විදිහට අපිට මේ වගාව මෑ කොටුවක් විදිහට උනත් පවත් ගන්න යන්න පුළුවන් අදට මෑවැල් හිටවල දින 43ක් වෙනවා අපිට මෑවැල් වලට තනි එක මල්ලක ලනු හතරක් විදිහට ඇද ගන්නත් පුළුවන් නැත්නම් ලනු ටික ඔක්කොම එකතු කරලා මේ විදිහට ලනු ටික ඇද ගන්නත් පුළුවන් මැස්සක් ආකාරයට ඉතින් අද වෙනකොට මෑවැල් වල තත්ත්වය තමයි බලා ගන්න පුළුවන් මේ විදිහට මැල් ටික හොඳට ඇදිලා ගිහිල්ලා තියෙනවා මේ වෙන අද දින 43 වෙනකොට මෑවැල් වල මල් හටගෙන තියෙනවා මෑවැල් පීදිලා තියෙනවා दिन 43 වෙනකන් මේ උරේට අපි කලින් පුරවපු ගත්ත පස්මාද්‍ය තිබිච්ච පොහොර තමයි අවශෝෂණය කරගෙන තියෙන්නේ දැන් අපිට ඒ පොහොර වලින් තමයි මේ වැල වර්ධනය වෙලා තියෙන්නේ දැන් අපිට මේ වැලට කොම්පෝස්ට් ටිකක් අලු ටිකක් එකතු කරනවා නම් ශාකයේ අවශ්‍ය නයිට්‍රජන් සහ අනිකුත් පෝෂක පදාර්ථ විශේෂයෙන් පොටෑස් ලබා ගන්න අවශ්‍ය වටපිටාව සකස් කරන්න පුළුවන් දැන් හොඳයි කොම්පෝස්ට් ටිකක් එකතු කරනවා නම් ඉතින් ගෙදර ඉස්සරහා නිවස ඉස්සරහා මේ වගේ වගාවක් තියෙනවා නම් ගෙදරට අලංකාරයක් එකතු කරනවා ඒ වගේම තමයි තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවය මෑවැල කියන්නේ ප්‍රෝටීන් අධික ආහාරයක් ඉතින් අපිට වසවිස නැතිව මෑවැලක් හදාගන්න පුළුවන් මේ විදිහට ගත්තාම ඒ වගේම තමයි වැලේ අවශ්‍යතාවය මෑවැලක් මෑ කියන්නේ රණිල කුලේ ශාකයක් එයා ස්වභාවිකවම යාට අවශ්‍ය නයිට්‍රජන් තිර කරගන්නවා ඒකත් එක්කලා එයාගේ අවශ්‍ය පෝෂක පදාර්ථ එකතු කරගන්නවා ඒ වගේම තමයි අපි මේ වැලේ මුලට අලු ටිකක් එකතු කරනවා සති දෙක තුනකට සැරයක් මේ ඒක වගේම අපි දවසකට දෙහිකට වතාවක් gedara ලිපේ අලු අරගෙන වැලට ඉහෙලා දැම්මහම මේකට එන පලිබෝධකය පාලනය කරගන්න පුළුවන් මේකට මෑ වැලට එන පලිබෝධකය තමයි ප්‍රධානම පලිබෝධකයා තමයි කුඩිත්තා කුඩිත්ත පාලනය කරගන්න මේක පුළුවන් ඒ වගේම තමයි අපි දන්නවා යසෞරා බොන මැස්සන් කෘමීන් ඉන්නවා ඉතින් මේ අයත් එන එක පාලනය කරගන්න පුළුවන් අලු වලින්ම ඉතින් මේ මෑවගාවට මම කිසිම දවසක මේ පැලේ හිටවපු දා ඉඳලා මේ වෙනකන් වෙනත් කිසිම කෘමි විකර්ෂකයක් හෝ පලිබෝධ නාශකයක් පාවිච්චි කරලා නැහැ ඊට අමතරව වෙන මුකුත් කිසිම දෙයක් මේ වෙනකන් මේ මෑවැලට ලබා දීලා නැහැ ඒ වගේම තමයි නයිට්‍රජන් මදි කියලා හිතෙනවනම් මේ අපේ ගිරිදීසය කෝටු තමයි හිටෙවි. මේ ගිරිදීසය කෝටු වල දලු දාලා තියෙනවා. මෙන්න මේ දලු ටික කඩලා අරගෙන අපිට පුළුවන් මේක මෑවැලේ මුලට එකතු කරන්න. එතනදී ජල සංරක්ෂණය කරගන්න පුළුවන්. වාෂ්පීකරණය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක දිරනකොට මේකේ නයිට්‍රජන් තියෙනවා. මේ ටික මෑවැලට එකතු වෙනවා. ඉතින් මේ විදිහට අපි බලමු කොච්චර කාලයක් මේක අස්වැන්න ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔබත් උත්සාහ කරන්න. ඔබටත් පුළුවන්. මල් පෝච්චියක හරි මෑටයක් හිටව ගත්තොත් ලොකු වෙහෙසක් දරන්න නැතුව ඔබට පුළුවන් අස්වැන්නක් ලබා ගන්න. එහෙමනම් නැවතත් මෙවැනිම වූ අගනා වැඩසටහනකින් හමු වෙමු. ආයුබෝවන්.